Pe krumantanaya kava. Navata vatavak meerata raadire ganna bauddha deshapalana kandawura kadaagena wattanna. Enu ape aandu wetuna. Apita thindu karanna thibba rajya wattenawada aandu wattenawada kiyala. De api thindu karanne naha. Aandu api adiya pasara gamu. Rajya api araksha karu. Ada Bangladesh vela thiyenne mokadda? Rajya kadam wetila. Kawuru paalaya karanna nawath rajya kadaagena wetila. Api rajya wetenne dunne naha. ආණ්ඩුව පස්සට ගත්තා අපි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමෙක් අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහයෝගය දුන්නා. සමහර පෝලිම් අයින් වුණා. සමහර පෝලිම් දික් වුණා. තෙල් පෝලිම් අයින් වුණා. පාස්පෝර්ට් පෝලිම් දික් වුණා. අපි අලුත් પરම්පරාව බලාපොරොත්තු වෙන තැනට මේ රට රැගෙන යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති ටික අපි අනුගමනය කළ යුතුයි. අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය වෙන්න ඕනේ කියලා. මේ රට නවීකරණය විය යුතුයි. ඒ නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕනේ. අපි හැමෝටම රාජ්‍ය සේවකයයි ගෞරවය අපි රකින්න ඕනේ. අද සමහර දේශපාලන නායකයෝ රාජ්‍ය සේවයේ තියෙන තැන බැලුවම, එයාගේ අදහස් බැලුවම, පහත් කළා කතා කරන විදිය බැලුවම, ඒ රාජ්‍ය සේවයට දෙන නිසි ගෞරවය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපේ වෘත්තීය සමිති වලට සලකන විදිය බැලුවම, මෙරටේ වැඩ කරන පන්තියට සලකන ආකාරය පිළිබඳව අපිට අවංකව ප්‍රශ්නයක් තියෙනවා. එනිසා තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තීන්දුව කරේ ඒ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරට ගරු කරන දේශපාලන බලවේගයක් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා. ඒ රාජ්‍ය සේවයේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. දරුවෝ තවදුරටත් පාස්පෝර්ට් එකක් ගන්න, ලයිසන්ස් එකක් ගන්න, ID කාඩ් එකක් ගන්න පොලිමේ හිටපු යුගය අවසන් කරන්න ඕනේ. සැබෑ පොලිං යුගය අයින් වෙන්න යන එතකොට 2018-19 තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ ඇති වුණා. ආයේ 2021 තෙල් පෝලිමේ ගෑස් පෝලිමේ ඇති වුණා. ලෝක ආර්ථිකයත් දෙක රටේ ආර්ථිකයත් දෙක සමහර දේවල් වෙනස් වෙනවා. පාස්පෝර්ට් පෝලිමේ ඇති වෙන්න දෙන්න බෑ. ID කාඩ් එක ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න අපේ හැමදෙරෝනේ දිසාපති කාර්යාලයේ පෝලිමේ හැදෙන්න දෙන්න බෑ. එසඳ අවශ්‍ය තාක්ෂණික විප්ලවයක් අපි කරන්න ඕනේ. තාක්ෂණයක් දෙකේ ක්‍රමවේදී අපි බද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්දමනය දෙක ගැලපෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දු වලට පරිවඩි කරන යුගය අපි අයින් කරන්න ඕනේ. පහුගිය කාලේ පරිවඩි කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියපුවා 20-25 ඉඳන් පරිවඩි කරන්න කතා කරනවා. 20-25 ඉඳන්. පහුගිය කාලේ විදුලි බිල අඩු කරන්න බෑ කිව්වා අපේ හැමෝම සල්ලි නැහැ කිව්වා. 20-25 ඉඳන් අඩු කරනවා. හැබැයි අපි දේශපාලන වේදිකාවෙන් රාජ්‍ය සේවකගේ පඩිය තීන්දුව කරන්න ඕනේ. මැතිවරණයක් එනකන් රාජ්‍ය සේවකයා බලන් ඉන්නවද පඩිය වැඩි කරගන්න? නෑ අපේ හැමදෙරෝනේ. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හදන්න ඕනේ. කවුරු බලයට ආවත් කවදා මැතිවරණයක් තිබ්බත් රටේ උද්දමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයා වගේම මේ රටේ පුරවැසියාගේ ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. අපි විශ්වාස කරනවා අන්න ඒ නවීකරණේ කරා අපේ රට අපි රැගෙන යා යුතුයි. එවැනි නවීකරණයේ ප්‍රතිපත්ති මාලාවක් එක්ක තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. තරුණයාගේ විරකියා ප්‍රශ්නය. මැතිවරණයේ කාලේ රැකියා දසලක්ෂේ ලක්ෂේ ලාහ ප්‍රතිපත්ති ප්‍රකාශන වල දානවා. මේ රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල කුමක්ද? අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ ආයෝජකයෝ ගේන්න ඕනේ. ඒ ආයෝජකයන්ට අපි සහන දෙන්න ඕනේ. ඒ ආයෝජකයන්ට අපි මේ රටේ ඇවිල්ලා ආයෝජනය කරන්න අවශ්‍ය පරිසරය හදන්න ඕනේ. ලෝකයේ වෙළඳ පොළක් දෙක්ක නිෂ්පාදන පිරිවැය අඩු කරමින් අපිත් එක්ක හැප්පෙන අපේ වගේ ආයෝජන හොයන අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. අපි රැකියා ලක්ෂයක් දෙමේ රැකියා දසලක්ෂයක් අපි උත්පාදනය කරනවා. පැහැදිලිවම වාක්‍යයකින් කියන්නේ මගේ ආදරය අම්මේ තාත්තේ ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර 5 ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ සේවා ක්ෂේත්‍රයන් වල රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ මාතෘ භූමිය තුල යථාර්ථයක් බවට පත් කරනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඒක අපේ වගකීමක්. ඒක අපේ වගකීමක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුව අපි ගාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික වමනාව අපි ගාව තියෙනවා. සහ අපි අවංකව විශ්වාස කරනවා මේ රටේ තරුණයාගේ ප්‍රශ්නෙට අපි විස්තුමක් දෙන්න ඕනේ. ඒ ලෝක රැකියා වෙන්ද පොට බද්ද වෙච්ච අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්.
රැකියා වෙළඳපොළ සාපේක්ෂිතව රැකියා වෙළඳපොළට අනුකූලව රැකියාගත වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් අපි හඳුන්වලා දෙනවා සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ. ඒතර දරුවන්ට පුළුවන් රැකියාගත වීම සඳහා අධ්‍යාපනයට යනවද උසස් පෙළ හදාරලා උපාධිය කරා යනවද කියන තීන්දුව ගන්න. ඒ නිදහස අපි තරුණයට හදන්න ඕනේ. එක පැත්තේ නීති ආධිපත්‍ය තරුණයෝ බලාපොරොත්තු වෙන දෙමව්පිය බලාපොරොත්තු වෙනවා. නීති ආධිපත්‍ය වගේම අද සමාජයේ මුණපාලා තියෙන ගැටලුව අපේ හාමුදුරුවෝ අද ළමා අපචාර දිහා බැලුවම මිනී මරුම් දිහා බැලුවම අද මහ දෙවන්ත සමාජයේ බිඳවැටීමක් අපේ රටේ තියෙනවා. සමාජයේ බිඳවැටලා තියෙන්නේ. ඒ බිඳවැටිච්ච සමාජයේ ගොඩනැගීමේ වග්ගීම ආණ්ඩුවකට තියෙනවා. ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ අපේ සංස්කෘතිය ආගම දහමට ගරු කරන සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. දරුවා පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් ඈත් කරා කියලා එහෙමත් නැත්නම් ආගමක් දහමක් විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කරා කියලා මේ රටේ සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ. අපි පැහැදිලිවම විශ්වාස කරන එක පැත්තකින් ළමා අපචාර කාන්තා හිංසනය ගෘහස්ත හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒහා සමානව බිඳවැටිච්ච සමාජයේ ගොඩනගන්න පන්සල පල්ලිය කෝවිල කේන්ද්‍ර කරගන්න